පොලිටිකල් සාච්චි අපි අද ඇවිත් ඉන්නේ දකුණු රටට එහෙම කිව්වට අමරා වෙන්න බෑ අපි ආදරේ දකුණට මාතරට ඇවිල්ලා ඉන්නේ විශේෂ පුද්ගලයෙක්ගේ ආරාධනාවක් පරිදි මේ ඉන්නේ එයා කලාලෝකේ කවුරුත් දන්නවා සකුරා රේන්ජ් ආදරණීය හිතවතා අසිත මලියක්කාර එතුමා තමයි අපිට එන්න කිව්වේ මාතර දේශපාලනේ අනාගතය වාගෙන යන ඉන්නේ මාතර බීච් රෝඩ් එකේ බලමු මාතර දේශපාලනේ අනාගතේ කොහොම වේවිද කියලා बीच लगिंग अभी विन आज दवसे बलापुरुत्नी जननायक हमें जननायक जननायक बेन्न जनता सेवेकरण बलापुरुत्न तरण विवसाय तरण दीवन जीवन मेन कर संपत्ति मेरा इकड़ा नायक मैं महिंद्र राजपक्ष बेड सतान गिरी चपाशा मंगीतन अलुदास्ती निर्माणशीली बार मेरा संपत्ति दीवन अभी देशपालने मगे पौल सामाजिक मगे देशपालन अड़पीलोटो पेन्न बैस्ट्रिकवसाई एक हमें बलसगल प्रदेश मगे सीमा अल्लू हमबंत डिस्ट्रिक्ट आई चमन राजपक्ष मेत्मा इतने रस्सी मगे अखरगरी मगे कथावक्ला सती मगे रस्सी मगेल शुभ पत्र एक पौली सामाजिक देशपालन रस्सी मैं तक देशपालन रस्सी हय्यना आदर जीवत्न बलपाल निर्माण कर मम विश्वास करे मनुष्य महिंद मार्ट फोटो देशपालने सुखम मगे पौर संबंधी शक्ति अक्नवा विशेष नाम योजना मेरे तरण अमार कौर दूसरा वेद कौर रही ओन कनेक्ट मे गुड़ अंकल मे क्रमे मट लगी मत अंत अमार हिंदी मेरे तरण पारपूर विशेष मैथला देशपालने तीन अंकल मट दिन अभी बस नागरिक उत्साह
දේශපාලඥයෝ වළක්කන්න හැදුවා වගේ කට කතා වගේ ඉති ගියා මට කවුරුවත් අද වෙනකන් මූන්ට එහෙම දෙයක් කියලා නැහැ මට සහයෝගය දක්වලා දෙන මේකින් හැමෝම එහෙම සහයෝගයෙන් ඉතාමත් සහයෝගයෙන් යන ගමන සමහර තැන්වල කියලා තියෙනවා මේ නිමුණට මනාප දෙන්න ඕනේ නැහැ රොබින් කරකවක් නැහැ මඩ දෙන්න නිමුණට දෙන්න එපා කියලා ඒ එහෙම වෙලා තියෙනවාද එහෙම මට ඉතින් ඇහෙන්න කවුරුත් ඕක කියලා නැහැ මට කියන්න බෑනේ මට කවුරුත් දෙවිලා කියලාත් නැහැ දැන් තැන්වල ඉතින් විවිධ කතා කියනවා මතු වෙනවා يعني දේශපාලන වේදිකාවගෙන එකට පස්සේ ඔව් සිනග දැක්කට පස්සේ ඒක කියවෙනවා කියවෙනවානේ දිස්චූන් වෙනවා ඒක අපිට උනත් දෙන්න පුළුවන් අනේ ඒක අපි දැනගන්න ඕනේ ඉතින් දැන් ඔබතුමා උගත් කෙනෙක් නිසා එහෙම කියවෙන්නේ නැහැ සුරුදු කීතලා කතා කරනවා නමුත් ඒ අය ජනතාව දැක්කම ආසාවට ඒක කතා කියනවා ඉතින් ඔව් මිනිස්සුන් පොඩ්ඩක් ඉතින් දන්නවනේ හරි දේශපාලන කතා බහ එහෙම තියලා දැන් අපි කැමති ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් පැත්තට යන්නකො ඔබතුමා ඉස්කෝලේ ගියේ පාසල් ගියේ ඉගෙනවා එක වසර වෙනකන් පෙර පාසල් ඔක්කොම ගෙදෙනියයි දෙක වසර වෙනකන් මිනිහා කන්නංගර මහාවිද්‍යාලේ ඉන්නවා ඊට පස්සේ මට මගේ සහෝදරයා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වෙනවා ඒකත් එක්කම අපි ඔක්කොම මගේ නංගි විශාක විද්‍යාලයට ඇතුළු වෙනවා මම මාත් කොළඹ රාජකීය විද්‍යාලේ දෙක වසර යනවා එතන ඉඳලා රාජකීය විද්‍යාලේ තමයි මගේ පාසල් ගමන සිද්ධ වෙන්නේ බෞතරයා මිත්‍රයන් බවා රාජකීය විද්‍යාලේ කොළඹ කේන්ද්‍ර කරගෙන ඉන්නේ මෙහි හිටපු කට්ටිය මාත් එක්ක පොඩි කාලේ ඒ කට්ටිය වුණත් අදටත් මොකද අපි හැම සිකුරාදම දිනියා එනවා හැමදාම දිනනවා දිනියා ඉදින් ඉස්සර දැන් පැය දෙකයි යන්නේ ඉස්සර පැය 8ක් විතර යනවා කොළඹ ඉඳන් දිනියායට එන්න දෙකට විතර 12ට විතර ඉස්කෝලේ හැරියට පස්සේ හැම සිකුරාදම අපි ඔක්කොම වාහනේ ගල ට්‍රිප් එකක් යනවා ට්‍රිප් එකක් යනවා ඉස්සර පැය 8ක් යනවා ගාල්ලට ඇවිල්ලා මගෙන් කාලා දැන් වගේ පැය දෙකකින් එහෙම රටක් නෙමෙයි තිබ්බේ අපි පොඩි කාලේ දැන් අද පැය දෙකකින් යන්න පුළුවන් ඒවලවත් වටිනාකමක් දන්නේ නැති මිනිස්සු ඉන්නවා ඒ පැය අටේ ගමන විඳපු නැති මිනිස්සු ඉන්නවා ඒ කට්ටිය දන්නේ අපි හැමදාම දිනියයි ගියේ පැය දෙකකින් කියලා දැන් ඔබතුමාගේ පවුලේ ඉතිහාසයට යනකොට ඔබතුමාට කලා පොඩි ටච් එකක් තියෙනවා කලාව සිනමාව සම්බන්ධ ලංකාවේ පළමු සිනමාහල් කීපේ විවෘත කරපු ඉතිහාසය දැන් ඔබතුමා ලස්සන කොල්ලෙක් නිකන් ඇයි හිතුවේ නැද්ද නිකන් රඟපාන්න ඉන්නා වගේ පෙනුමත් එක්ක මේ දේශපාලන කරනට වැඩිය දෙයක් කරපෑම ගන්න තිබුණා නේද රඟපාන්නට නම් ඇත්ත ලොකු මම දැන් මම ආව හරි අමාරුයි මගේ කැම්පේන් එකේ පින්තූර ගන්න එක වුණත් බලෙන් වගේ තමයි කට්ටිය රඟපාල පුරුදු නැහැ කලමනාකරණය කරන්න පුළුවන් පිළිසත් තමයි දැනට ඕනලා තියෙන්නේ කියලා මම හිතනවා. විශේෂ දැන් ඉතින් පාලනය කරලා තියෙනවා අවුරුදු 73ක්. මේ නිදහස ලබන. මේක කලමනාකරණය කරලා හරි පිළිවෙලකට හදාගන්න පුළුවන් නම් ඊළඟ අවුරුදු 10 මේ රට සම්පත් නැති රටක් නෙමෙයිනේ. මම හිතන්නේ කලාව උනත් මගේ සීයා දෙනියායි තුසිත සිනමා ශාලාව ආරම්භ කරන්නේ 1957. ඒක දෙනියායි මිනිස්සු 1957 ෆිල්ම් බලනවා. මට මතක කාලේ ඉතින් 2005 විතර වෙනකම් මම දන්න විදියට මට මතක විදියට සීට් 800ක් තිබ්බ ෆිල්ම් හෝල් එක මම දන්න විදියට කොළඹ තියෙන සබෝයි ඒ ලෙවල් ඒ විශාලත්වයේ චිත්‍රපට ශාලාවක් තිබ්බේ මට මතක කාලේ ඕක පිරෙනවා මිනිස්සු ඒ කියන්නේ සූර්ය අරණ චිත්‍රපට අන්තිමට මට මතක විදියට සූර්ය අරණ චිත්‍රපටයේ තමයි හවුස්ෆුල් වෙන්න ආවේ ඊට පස්සේ 2000 විතර පස්සේ චිත්‍රපට ශේෂ්ඨය ඒකේ විඳගත් තීන්දුව తీරන හින්දා කඩාවැටීමක් වෙනවා ඒකට 20 වෙද්දි නමුපුරා ඡන්දය இல்லද්දි දිනයට ෆිල්ම් හෝල් එකක් අතන තියලා තියෙනවා ඒකෙන් රටක් විදියට ඇවිල්ලා තියෙන දැන් මෙහෙ විතර නේ අකුරැස තිබ්බ චිත්‍රපට ශාලාව වැහිලා දැන් මාතර බ්‍රෝඩ්වේ එක වැහිලා කලාවක් විදියටම හැබැයි ඊට එහා ගිහිමු දෙයක් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙන දැන් අපිට චිත්‍රපටයක් වෙන භාෂාවකින් හඬ කවලා යල්ලුව වැඩි තියෙන භාෂා 100 ගානක් වෙන භාෂාවකින් අරලා අපේ ෆිල්ම් එක ඉන්දියාවේ පෙන්වන්න දැනකට මොකක්රි අවබෝධයක් හදාගන්න එක තමයි චිත්‍රපට සංස්ථාවේ හරි යදාල් බලධාරින්ගේ වක්කින් මේක වෙලා නැහැද වෙනකම් වෙලා නැහැ දැන් මුතුමල්ල පාර්ලිමේන්තු වල ගිහලා ඒව අඳලා ගන්න අලෙවරු මෙත් තියනවා නේද ඒවලට අනේ ආසාවකුත් තියෙන මාත් ආසයි හොඳ චිත්‍රපට ශ්‍රේෂ්ඨයක් ලංකාවේ හැදෙනවා නේද මුතුම කැමති ප්‍රොඩියුස් කරන ෆිල්ම්
නැති වුණත් ඉතින් ඒකට ඕන දේ හදන්න විශාල රැකියා අවස්ථා ටිකක්. චිත්‍රපට කර්මාන්තයත් එක්ක ෆිල්ම් හෝල් එක කැන්ටින් එකේ වැඩ කරන කොල්ලගෙ ඉඳලා රැකියා අවස්ථා හැදුනේ. දැන් මගේ අපේ ෆිල්ම් හෝල් එකේ හිටිය අන්තිම කාලේදී 10ක් විතර. වැඩ කරා. කියන්නේ ටිකට් කඩන එකේ ඉඳලා රැකියා අවස්ථා බිහි වෙච්ච තැනක් නේ. ඔව්. ඒ වගේ මන් දැනුවත් 200 ලංකාවට අවශ්‍යලා දිනවා චිත්‍රපට ශාලා 200කට අඩු ප්‍රමාණයක් හරියට චිත්‍රපට ශේෂ්ඨ දිගට පවත්වාගෙන යනවා. අපිට අවුරුද්දකට එළියට එන්න ඕනේ චිත්‍රපට ප්‍රමාණයක් තියෙනවා. ඒවට අවශ්‍ය පහසු ගන්න එක තමයි රජයෙන් දෙන්න ඕනේ. දෙන්න. ලංකාවේ වෙළඳ පොළ පොඩි කියලා निर्माण संस्था පරණ ක්‍රමවේද අලුත් කරලා අලුත් විදියට හිතලා මේක විවෘත වෙන්න ඕනේ නේ. අද අපි ෆිල්ම් බලනවා වෙන භාෂාවල. ධන්නේවත් නැති භාෂා. වෙබ් බලන්නේ. මේකේ තියෙන සබ්ටයිටල්ස් හරි ගියවල අපි බලන්නේ මේකේ තියෙන අසස්වාදයේ සඳහා ඉන්න භාෂාව කියන එක ඉතර වැදගත් නැහැ. වැදගත් නැහැ. සිනමා සිනමාත්මක බව තමයි අවශ්‍ය වෙන්නේ. මට මම හොඳට හින්දි ෆිල්ම් බයිසර ෆිල්ම් හෝල් එක උඩට ගිහිල්ලා ප්‍රොජෙක්ටර් රූම් එකේ ඉඳන් ෆිල්ම් බලුවේ අපි. ආ හා පොඩි කාලේ. ඔව්. ඒ හින්දා ෆිල්ම් කියන එක ඔය දෙමළ ෆිල්ම් වලින් මොකක්ද දෙනියයි. ඔව්. ද්‍රවිඩ චිත්‍රපටින් ඉන්නේ. ඒක බලලා පුරුදු. හ්ම්. හින්දි උනත් කතා කරද්දී තේරෙන්න පුළුවන් තරකට ඉතින්ද චිත්‍රපට බලලා තියෙනවා. චිත්‍රපට බලලා තියෙනවා. භාෂාවක් අදාළ වෙන්නේ නැහැ. ඔව්. සින්දු අහනවා. සින්දු අහනවා. ඒවා ඒ දේවල් එක හිතලා ගන්න ඒවාට තැදී කැමැත්තත් එක්ක ඒක පොඩි කාලේ ඉඳලා ඇවිල්ලා බලන උදේ ෆිල්ම් එහෙම නැති ඒක භාෂාවක් නැහැ ධාතියක් නැහැ ඕන ෆිල්ම් එකක් හොඳට අනිවාර්යෙන් බලන්න ඕනේ. මේක නවා අද අද ඉන්න චිත්‍රපටක් නෙමෙයි අද ෆෝන් එකකින් Netflix කියනවා. ඔව් Netflix වලින් බලන්න ඔන්ලයින් බලන්න පුළුවන් ස්ට්‍රීම් කරන්න පුළුවන්. ක්‍රමවේද දියුණුවලා තියෙනවා. ඒකට හරියන විදිහට චිත්‍රපට ශේෂ්ත්‍රය ඉස්සරහට ආවෙ නැහැ. වැඩි දියුණුව නැත්නම් ඉතින් රටක් විදිහට චිත්‍රපට කර්මාන්තයක් නැති වෙනවා. නැති වෙනවා. ඉතින් දැන් ඔබට මේවා මේ තරුණයාගේ හිතන දත්ත වෙනස්කත්වකින් හිතන වෙනස් දේවල් හිතන වෙනස් දේවල් කරන්න උත්සාහ කරන කෙනෙක්. දැන් අර උඩ ඉඳලා වෙන බලලා දැන් ඔබ බලලා නැතුව ඇති නතුමා එයා බලලා දෙනවා මේ කලාවත් එක්ක හැදිච්ච වෙච්ච හින්දා ආසම ගායකෙක් ගායිකාවක් හැදුවා. ඔබේ ජීවිතේ කොහොම ප්‍රියතම ගායකයා හෝ ගායිකාව කවුද? වැඩිපුරම නිතර කටේ තියෙන සින්දුවක් දැන් ඔබතුමා බොහෝ විට නාන කොට අනිවාර්ය සින්දුවක් කියන බාත්รูම් සිංගස් වගේ අපි ගොඩක් දෙනේ. නිතරම කඩේ තියෙන ගීතය මොකද්ද නිතරම කියන්නේ කාලින් කාලෙට ඉඳන් මට වෙනස් වෙනවා මේ දවස්වල ගීතේ මේ දවස්වල මගේ සින්දු තමයි අස් පොඩි කොටසක් කියමුද එහෙම සම් සින්දු කියන්න බෑත් මෙතන දැන් මහන්සි මේ මොහොතේ ඒ නිසා අපි මගේ සින්දු තමයි මේ දවස්වල නිතරම අහන්නේ අපි ඒකේ ඔබට සාජ්ජේ YouTube තාලිකාව සහ Facebook පිටුවේ ඉදිරිපත් කරන වෙනවායි ගීතේ නේද මා කලාවට බොහොම හිතවත් දෙමල්ක මිල්ලාලගේ සහෝදරයා තමයි ඒක නිර්මාණය කරන්නේ ඉතින් ඔව් නිතරම මේ कैंपेन एक अलंकार सिंधु तुम्हारा एक साधारण इष्ट कर लेते हैं चित्र कम कर वैसे आलू कम असल निर्माण आगे पेन आईट वैडी तुम्हारी स्तुति अंत मैं अवस्था දැන් මේ කතා බහ දුන්නේ අපිට මතු වුණා කියුණා කොල්ලෙක් අවුරුදු 9ක යාළුවෙක් ඉන්නවා කොල්ලෝ යාළුවෙක් ඉන්නවා කියන්නේ පාටි ලයිෆ් ඒ කියන්නේ විනෝදාත්මක විනෝදේ කියන එක තරුණයෙක් විදිහට එකතු වෙනවා දැන් ඔතමා මේ එහෙම කොහොමද මේ යාළුවොත් එක්ක වැඩ කරගෙන ගන්නේ පාටි දානවාද ට්‍රිප් යනවාද මොනවද ඒවල විනෝදාංශයක් විදිහට යාළුවොත් එක්ක එකතු වුණා අපි ඉතින් මේ දවස් ටිකේ ඉඳන් අවුරුදු 3ක් විතර මේ මැතිවරණ වෙනුවෙන් संबंध आरंभ करोर राजपक्ष आरंभ करो
මම ඒක අපි විද්‍යාවෘතුන් උනට නම් ලොකු දෙයක් කරන්න හම්බුනේ විනෝදේ කියලා. අර මම මේ ක්‍රිකට් එකක් ගහන්න මම ඉන්නත් හැමදාම ඉස්සර අවසර යාළුවොත් එක්ක ක්‍රිකට් ගහනවා. කරන් දින ඔක්කොම ඉස්කෝලේ කරන් දින ඔක්කොමත් කරලා තියෙනවා. ආයේ බාහිර ගහන සියලු දේවල් කරලා තියෙනවා. ක්‍රීඩා වල උතුමාගලේ පාසල් ගාලා මම ඔක්කොම වගේ ගිහිල්ලා තියෙනවා. ඒක එකක්වත් මේ ජාතික තලයට යන්නේ පාසල් පාසල් කාලේ පාසල් ඉවර වෙනකන් මේ දේ කරා. ඊට පස්සේ ඉතින් ගෙනගෙන කටයුතු උඟක් දෙනියා ගේම් කරගෙන ඉඳි ව්‍යාපාර කටයුතු ආරම්භ කරේ. ඒවත් එකකින් ක්‍රීඩා වෙන්නේ. හැබැයි හවසට යාළුවොත් එක්ක කරන එකකින් හැමදාම වුණා මේ අවුරුදු දෙකම ආරක් ඉදලා ඒක ජනතාව වෙනුවෙන් කැපුණා. ජනතාව වෙනුවෙන් කැප වෙන්න පෙර ජනතාව දැන ගැනීම සඳහා අවශ්‍ය පස්මාර්ක කරගෙන සකස් කරගෙන කැපුණා. කැපීම කරා. දැන් ඔබතුමා මේ ලස්සන ගෝල් එක. එතකොට කැම්පේන් ගැන पत्रिका बैट बोल तंदी बैट बोल तंदवा क्रम वेदियां बुहे से तंदी क्रम वेदिया सुखमा इतनी बला देशपालन वशन मगे अम्मा अभी पाविच कौर पौले नम दिन चोदना वकने पौले नम दिन चोदना काट वाइट पलिटे नाम राज्य दिन अभी बस राजपक्षला असाधारण පවුල දේශපාලනය තව උන් තරම් ඉන්නවනේ සරි ප්‍රේමදාස මහත්මයා වුණත් තාත්තගෙන් ඉන්නේ නේ හැමෝටම මේ චෝදනාව පොදුයි දැන් මෙතුමාගේ බව ගැන බොහොම ආදරයෙන් කතා කරන ප්‍රදේශවාසීන් සහ මේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ගෝඩාභය රාජපක්ෂ මහත්මයා මේ බොහොම විශේෂ ආදරයක් දක්වන පවුලේ හිටපු සහෝදරින් අම්මා ගැන මතකය අපි කතා කළොත් අම්මා කොහොමද මේ देशपाली उन्ना
දැන් හම්බෙන්න අවස්ථාවක් නැහැ මම මේ හැබැයි ඉතින් දැන් WhatsApp group තියාගෙන අපි හැමදාම මොකක් හරි වෙන දේ ගැන කතා බහ කරගෙන කෝලෙක ඉන්නවා සමගිය වැඩගෙන ඉන්නවා දැන් ඔබතුමාගේ මේ බිරිඳ ඉන්නවා ඔබතුමා සැමියෙක් විදියට කාර්යභාරයක් කරන මේ වැඩිපුර ඛණ්ඩ කැමති මොනවද ඔබතුමා කෑමක් විදියට බිරිඳ කියලා හදව ගන්න වදු දීලා හදව ගන්න මොනවද කෑමක් කියලා ලොකුවට ආසාවෙන් කන්න जिम आकार दिनपता तमें शरीर सौख्य पात्र लसन तुम रोगी व्यागार मकलंगा कुर व्यापार අඩුගල්ලා පිටිජාති අඩුගල්ලා තමයි ඔව් ඉතින් දැන් 29 යන 30 31 32 දැන් නැති විය වෙන නිසා පරිස්සම් කරන දැන් මේ ඉඳලා එහෙමත් දැරේ මේ අර තරබාරු ඩිග්දී තපස්සාවේ තියෙන ආයෙත් යන්න අවස්ථාවක් ආයෙ එහෙම එන්න බොහොම අමාරුයි ඒක මතක තියෙන නිසා කඩ පරිස්සම් කරගන්න කඩ පරිස්සම් හරි අපි මේක කරද්දී උනත් කඩ පරිස්සම් කරන් කතා කරන්නේ මේක කටයිනේ දීලා දෙන්නේ अभी अवसान हरियाणा कथा बहेतुमा मेवर मेतिवर्ण दिपत्र मतर अनागते बेडक नाटक कुटीन मतर अनागते अंक हत अंक हतकन दीर्थमा मतक्न दैवल्टे भूमि उबुतुमा अंक हतकन कड़मे हतत्मा जीवित संबंध दैवलुतुमा दंडन हतत्क मतक्यन दैवल प्रधानम हेतु
මිනිසුන්ගේ ආත්ම විශ්වාසය වැඩි වීම ඉඳලා ආරක්ෂාව ගැන අපි හිතේ තිබ්බ බය නැතිවීම ඉඳලා සියල්ලන්ට මේ තුනේ එක පුද්ගලයකගේ වෙනස මේ රටේ නායකයාගේ සිදු වෙච්ච වෙනස මේ රටේ පාලන තන්ත්‍රයේ සිද්ධ වෙච්ච වෙනස ඒකට අවුරුද්දකට කලින් ඔය හමුදාගම බුද්ධියන්සම් තියාගෙන බෝම්බේ නවත්ත ගන්න බැරි වෙද්දී අවුරුද්දකට පස්සේ ඒ කණ්ඩායමටම පුළුවන් වෙනවා ලංකා වටේ වින කොරෝනා රෝගීන් ටික එක දණකට ගොනු කරගන්න ඒ විශ්වාසය ඇති වුණේ ඒ වැඩ පිළිවෙල ඇති වුණේ මේ රටට ඇති වෙච්ච නායකත්වයේ වෙනසින්ද ඉතින් නායකයෙක්ට වෙනසක් කරන්න පුළුවන් ඒක පුද්ගලෙක් කරපු වෙනසක් ඒක ඉතින් ඕක 225ක් අපිට වෙනස් කරගන්න පුළුවන් මොනදින් අපි සියලු දෙනාම කල්පනා කරලා බලන්න කොයිතරම් වෙනසක් මේ රටේ ඇති වෙයිද 225ම එකපාර වෙනස් වෙනවා කියන එක බොරු කතාවක් එහෙම කරන්න බෑ මේක ඉන්න හොඳ මිනිස්සු මේක ඉන්නවා සුදුසු නැති මිනිස්සු ඒක අපිට කියන්න බෑ කවුද සුදුසු නැහැ කියලා ඉතින් තම හැමෝටම තමන්ගේ ඒ තන්දබල ප්‍රදේශයේ තමන් වෙනුවෙන් පිළිින පිරිසක් ඉන්නවා ඉතින් අපි දැනගන්න ඕන අපේ මතය නියෝජනය කරන පිරිස පුද්ගලයාගේ පිරිස වැඩි කරගන්න ඒතකොට ඉතින් අලුත් මිනිස්සු එයි ඒතර අලුත් මිනිස්සු වැඩි කොටසක් ආවොත් පරණ කතානුගතික අදහස් තියෙන දේශපාලනඥයන්ගේ වුණත් අදහස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා මේක එකපාර වෙනස් කරන්න පුළුවන් ක්‍රමයේ දැන් මේක අවුරුදු ගාණක් මේක රටේ දැන් පළපැදියම් වෙලා මේක දැන් महिंद जनता युतक इष्टकर महिंद महत्या मेरे अटट ओनाट युतक इष्टकर महिंद महत्या विन काटवल तंदे तीन महिंद महत्या दंडी दंड सतरा मारक महिंद महत्या दंड मेरे अटे जनता महिंद महत्या विन कोई तरह मादर भक्त गौरव अवश्य पूरी महिंद महत्या मेरे अटट कर කරලා තියෙනවා ඉදිරියටත් කරනවා ඒක නවත්තන්නේ නැහැ ඒක එතුමගේ ඇඟේ තියෙන දෙයක් එතුමගේ ලේවල තියෙන දෙයක් ඒකට කවුරු හරි එතුමගේ නායකත්වයෙන් බිම්මට්ටමේ මේ වැඩේ කරන්නපත් කරනවා මේක බැට් බෝල් දෙන එකට යහගෙද මම ඉස්සෙල්ලා කිව්වගේ පුටු 25කට විකිණෙන්නේ නැතුව ඉතින් යහගිලා සුදුසුකම් තියෙන මිනිස්සු මේ රටේ වයසත් පිටතර මම හිතන්නේ බලපාන දෙයක් කියලා මොකද මාතිර මොහොමඩ් නැතුමාට හන් දෙනුවත් ඉතින් අවුරුදු 3කට කලින් ආයි රට බාර දෙන අවුරුදු 93 මැලේසියාවේ මිනිස්සු මා යම් යාවත් කාලීන භාවයකින් රටේ සම්පත් පිළිබඳ අවබෝධයකින් ජීවත් වෙච්ච ඉඳනේ මං කියන්නේ අප්ඩේට් වෙච්ච මිනිස්සු 225 අඩු ගානේ ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි නම් අද තාක්ෂණයේ හැටි රට පාලනය කරන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා මං කියන්නේ අප්ඩේට් වෙච්ච මිනිස්සු 225 රට ගැන රටේ මිනිස්සු ගැන රටේ තියෙන සම්පත් ගැන ඒවායින් අලුත් දේවල් කරන්න පුළුවන් ආකාරය ගැන අප්ඩේට් යාවත් කාලීන වෙච්ච මිනිස්සු 225 ඔය පාර්ලිමේන්තුවේ හිටියොතින් මේ රටේ ඉතින් මම හිතන්නේ අවුරුදු 10 කට හොඳ රටක් ආසියාවේ ප්‍රධානම ආර්ථිකය බවට පත් කරන්න පුළුවන් සම්පත් තියෙන රටක්. ඒ රට ඒතනට ගෙනියන්න පුළුවන් නායකත්වයක් අද මේ රටේ ලැබිලා තියෙනවා. අපිට කොහොමද ජනාධිපතිවරයෙක් ඉන්නව අවුරුදු 50ක අධ්‍යක්ෂකින් එක්ක මේ රටේ ඉතිහාසය අද වෙනස් මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 පත්නවන්නට. ඒක මොකක්ද කියලා අමතක වෙලා තියෙනවා. जयग्रहण प्रार्थना
ජනතාවට සේවය කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ආදරණීය රටක එක ඉක්මනින්ම අපි සම්බන්ධ වෙලා subscribe කරලා නැත්නම් අපි YouTube channel එක subscribe කරන්න. බොහොමත්ම ස්තුතියි අරබෝට. ජය වේවා ඔබට. ජය වේවා රටට.